අයිබවන් සුභමද්‍යනක්. ඔබේක් සිිනේ ස්වාධින රුපවාහිී මධ්‍යහන ප්‍රධාන පොෘත්ත විකාශයක් සම්කය. මොලිම සියස්ථල. තිනක වැඩිම කොරෝණා මරණ ඊයේ. මරණ ගණන එකසිිය අනූ පහන්. රටපුරා නිරෝදහන ඇදිරි නීතිය තදින්ම. නීති කඩ කරන්නන්ට නීතිය දැඩිවෙයි. ඇදිරි නීතිය නිසා රැකයාවාහිමිය්ුවන්ට රජයන් රුපියල් දෙදහසක්. අප්‍රේල් විසි එකට එරිහිව අගෝස්තු විසි එක එසවුණු කලුකොඩි. අෞෂධවර්ග හැටකට උපරිම සිල්ලරමිලක්. ඉන්දී තානාපති කාරයාලයට කඩාපැන්න තලේබාන් සටන්කාමේ. වනපුරා මේදවිට නිரோෝධහයන ඇந்தදිර නීතිය ක්‍රියාත්මකයි. එඒ கடකරන්නට එරහිව නීතිය දඩිබ ක්‍රියාත්මක බවයි පොලිසිය අවදහරණය කරන්නේ. ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ, නිවෙස්තුலும் ரැඳින්සිටමன் එම වැපිළවෙලට பூර්ණ සහය ලබාෙන ලෙස රජය ජනතාවගෙන් இல்லலாසිටිනවා. රන යිරේග්‍රව්‍ය අප්තියත් සමගේ ඒරාත්‍රී දහයි සිට ලබන තිස්ව දා අලුවමහතර දක්වා දෙවනට බල පැත්වන පරිදි නිරදහ ඇතරනීතිය පැනවීමට පියවර ගැනවා. නිරෝදහන නීති පිරිපාදමින් වාස්ථනතුල රැදි සිටන ලෙසයි පොලිසි ජනතවාවවගෙනන්නේ ලා සිටින්නේ. අද උදෙස හයි දවසෝ පෑ විසි හතර තුළ නිරදහන ීති කඩ කළ පුදගල නිකසියාසු හදෙනෙකු අතර ගොට ගත්ව පොලිසිය සඳහන් කලා එයනුව ේදක්වා නිරෝදහන නීති කඩ කිරීමම් සහන්ය අතන ගොටග නඇති පුද්ගලින් සංකයාව පනස් පන්දහස් අටය හතලස් දෙක. ඇද දිවෙන්නේ සෑම ප්‍රදේශයකම පාහේ පොිස් මාර්ග බාක සහ මර සංචාර තරකරතිබෙනවා. අත්‍යවශ්‍ය සේවාන් වලට අයත් තුද්ගලින්ට මෙන්ම ඇඟගලම් කර්මාන්ත ශාලාාවල රැකාවන් හිනිරත අයටද කෘෂිකාර්මික කටයතුළ නිතවන්නන්ටද, ඒ සඳහා අවසරය හිමි වනවා. අෞෂද ශලා විෘතව තැබීම සඳහාද අවසරදී තිබෙනවා. එ මෙෙන්ම නිරධහන ඇදිරිනීති බල පැත්වන කල සීමවාේද. ඉදිකිරීමම් කර්මාන්ත අපනෑන කර්මාන්ත ගුවන්තට පල සහ ගුවන් යාාවම ෙුම්ද අකන්ඩුව පවත්වාගෙන යාමට අයිපියවරගෙන ඇති. ro වා. r j , j ද. u up. ු පා ැග ති ු හ දර ත හතුව ල කර ගැනීමට පහසු ා පකාශ ග . ඒ ලෝලු කලවන්ට ඉස්සල්ල කියටෝන් ගේම බඩුහ කලා මාකටක වහම පටුගට මනිස්සන ගොට ැහිලා දෙ ගන්න ිලු න ොට ග ලු ට ර රන්න න්න ොමට එවවා ොකම හලන තියන්න මිනිස එන්න ගන්න දයි මිනිස ොරග බඩුගන්න අත මනිස්සු ැම්ම කට ගනක ගොවිය බඩ යන ම්පූර්ණ පඩුවක් විටින්න සිදලා දන හැට පෝ. මේට මනොද කරන්න කල රජයවත්වීමයක් ගන්න ඕන. කියලෝ ලක්සහලොක්්දතරයේනු ැවිල්ල දනඒ බලධාරගින් ඉල්ලා සිටන මේ ලෝ ප්‍රමාණයවසංකර ගැනීම සඳ. ම්‍යාපරිකටයක් ගෙන්න්නා ගැනීමේ ක්‍රමයද ඇසක කසලාෙන රට වැසීම ගැ අපි සත්තුට වෙනවාඒ අදරාත්‍රයේ ඉල්‍රියත්මගුණාන මේගේ ප්‍රශ්නයක් ඇතිවෙන්න. පැලිය ගොට මර්ම බත්සය කන ද සංකිරනණයටට මාල්ලුත්තක ැබේතිබුණා. නි ध ීති පැවීමත් සමග ව ්‍රදශව පොල පරික් කිර ි ලැබ. නිරදය දරීය ක්‍රියත්මකුවවද තොග වෙෙනෙ කටයුතු සිදු කෙන ආකාරය මාත්‍යචරය බඳු ගුණවර්ද මහතාගේ නිරීක්ෂයට ලක්බුණ පිටකොටුව තර වෙන හරස්වවිදට පි මතවයා ොග වලඳුන් සමක කරුණු සාකච්චා කළලා මේ තොග හුවමාරු මදධ්‍ය අස්ථානය. මේ අගළුදා තියන කාලාලපරිචේදේ තුළ කණ්ඩෝ විෘත කර තියනවා මාතර හරි ගාල් හරි අම්පරය හරි දෙදඇත්ත ක්ඩිය හරි අ්‍යවශ්‍ය රි ෝජන බණ්ඩ ැගෙනීම සඳහා. ලොරි රත පැමිණෙනවනම් ඒ සඳහා වශ්‍ය අවසරේ පොලිසිය ලාගන්ට පුුව. සතුස වෙලන් සැල් විවෘර්ත කල තිබෙන. රාජ්‍යවාානජ්‍ය විධනීතික සංස්ථාවයි කිවෂ් විවෘත කල තියනවා. සමුපකාර විවෘර්ත කල තියෙනවා. තොගවසයෙන් අරම් බෙදාහරීන ඈත ප්‍රදේශවල ඉන්න වෙළද සැල් හිමියන්ට කා చ ప ළ ද ළුව කට ්‍රష තු ాත්‍යయන් ල తතු பிரශ් විింద. ඇ නිරදහ දර ීති ක්‍රියත්මක මෙම වකවාන්ුවේ ජනතාව ැි අබදධන යුතුව කටයුතු කරන ඇැ පේක්ෂකර බව මහජනසවෝක පරක්ෂකවරුන්ගේ සංගමය මහපතතිවපුල් රෝක්් මහ පවසනවා. මේ සංචරණසීම පැනවීම ප්‍රයෝජනවත්වෙන්නේ සහ ප්‍රතිඵලදායක වෙන්නේ. වගකීමෙන් යුතුව ප්‍රජාවගේ හැසිරීම උනොත් විතරයි. විශේෂයෙන් අපි සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔගේ මරණ සහ ජීවිත ආනි අවමකරගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්න පත්ත්‍යවශ්‍ය කාරනාවට එලියට න්න තියනවස. අවභාවිතා කරන්න එ අපහම නැතිවුණනොත් කිසිසේත් මේ වියසනය ආහ හරවා ගැනීමට නොහැකි වවා එම නිරෝධහය නැදි නීති බ පත්වෙන කාල සිීමාව තුර තිව නිසියල බල පතුරලාබී බැක්වල තුර ගක්්ා නතාව වෙනෙන් විවෘතව තැබීමට රජ පීවරකි නැබෙනවා නිරෝධායන ඇදිරනීතිය ක්‍රියාත්මක වකවානුවේ ජීවනෝ පාය අහිමි වූ පවුල් සඳහා රෘපියල් දිදහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කරතිබෙනවා. ඒේ ල් දහසදීම නාව ලබාදීමම අනිදධ ටරම් කරන බ දාලාම්‍යන් ශලේ ආචාරයේ රාටිගල මහතා ප්‍රකාශ් කලා. ඒයන ජීවන පය අහිම පුදගලෙන් ලේකනයක් ඩනම සකස් කරනල ද ත ලේ වරුට ැනුන් තිෙනවා. යනුවම වැඩ පිල ස හන්දේය ද ර ප ග න. . දිනකදී වාර්තාාවන වැඩම කොරෝනාා මරණ සංක්‍යාව, ඒයේ තහවරු කෙරුණා. ඒ එකසිය අනු පහක් ලෙසින්. කரோona සාධතයන් වාර්තාාවීම ඉහළ අගයත්තු පෙන්ඩුම් කරනවා. යේ දිනේදී මෙරටින් කොரோන ආසාධ්‍යයන් තුදහ සටස ඉස් නමතනෙකු හමුවීම තුින් එබව තහරු වනා. ඒ තින හඳනාගත් ආසාධිතින් තුන්දහස් අට සති නවතිනද සමගින් මෙදක්වා මෙලටින් හඳුනාගත් සමස්ත කරුණා ආසාධතින් සංඛ්‍යාව තුන් ලක්ෂාසුවෙක් දහස් අට සියදුලහක් ඒ අතුරින් පනසතර දහස් දෙසය දොළස්තෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා මෙදක්වා මෙෙට සේ ලැබු කරුණ ආසාධතින් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි දහස් අට සියදහයක් දෛනිකව සිදූ වැඩිම මටන සංඛ්‍යාව පේදා සිදුව ඇති අතර එනු සිදුව ඇති මරණ සංඛ්‍යාව එක සයානූ පහක් මේගේ පිණිසතර වයසවෞුදු තිහෙට අඩ පුදගලෙකු හා වයසු තිහත් පනස් නවයත් අතර පිරිමි පුදගලින් විසිපස්තෙකුහහා න්තාවන් දහට දෙනකු වෙනවා අුදු හැට වැඩ පුදගලින් හැත්තෑ දෙෙනෙකුහ, කාන්තාවන් හැත්තෑ නව දෙෙකු. මෙසේ මිය කිය පිරිසරඇතුළත් එයනුව මේදක්වාවමලට සිදුවඇති කරඩ මරණි සංඛයාාව, හයිදහස් නමසයා සූපහක් බව, රජේ පෝති දෙපාතිමේන්තුවනි වේතනය කලා. ැබනිිමවරුන්ට කොවිඩ් ආසාධනයවීම වලක්වා සංකුලතාවලින් කුසතුල සිදන දරුවා අරක්ෂා කරගැීම ඇති. හොදම විසදුම කොරුුණා මර්ධන එන්නත ලබා කැීම බවල් ප්‍රසවාහා නර්වේද විශෂන්නවන්න අචින්න්ත දිසානායික මහතා පවසනවා. ගැබනි මවරුන්ට සංකුලතා පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන. ගැබනි මවුරුන් එන්නත් කනේ සඳහා බියව යුතුන ැ මගින් දරුවාට හෝ කුසතුළ කල්ලට සිද වන ආනි පිමද කිසිවක් තොරතුරු ැහැ ඊට වැඩිය කොවිදරෝගේ ආසාධනය වුණත් මවට ආසාධවීම හැකිියාව. තිබෙනඒවගේ කුසතුල තිනෙන දරුවටත් ඇතැම අවස්ථාවලදී සංකූලතා පැමිනිම ප්‍රවණතාව තියෙන විශේෂෙන්ම කුසතුරදී දරුවන් ැතිවෙන අවස්ථ තිබෙන ඒවගේ නුේරු දරූ පත් සිදු කිරීමට සිද් වෙනවා. එනිසා ගැබනි මවරුන් සහහාදිය හකි ප්‍රධාන පදෙශ තමයි හැකිතාකික්මට එන්නත් කරන ලබාගන්න. විශේෂයෙන්ම කායිකරෝග තිබෙනන දී වැඩිය අවස්තුූලතාව අධික වයිසිං ගබනිින් තත්ත්වයට පත්වල තියෙන මවරුන් සහරෝග ක්ෂණ පෙන්නුම් කනමවුරුන් වෛදදුඋපදෙස් ලබාගණඩුවන නිසට වෙලා සිටියත් අනිවාරයම ඒ අශ්‍ය වෛදප ස්ථාගණඩුවන ත්‍රර්ශයම දැනට තියෙන දත්තානවා කිරි දෙෙන මවකට වුුණත් එන්නත ලබාගැනිීම වඩත්ම ආරක්ෂාකාරි වෙනවා ශේෂෙන්ම නව ප්‍රබේදවලින් අලු තුඋපන් දරුවන්ටත් කොයි රෝග ආසාධනීම හැකියාව තිබෙන එම නිසා කිරි දෙ මවරුන්ටත් එම කොවිත් දහනම එන්නත ලබගන්න පුළුවන් එම එන්නතේ හැදෙන ප්‍රතිවේහ යම්තක් දුරක මවකිරි හා සම්ප්‍රශ්ණ විම බාටත් යම්කිෙේ ආක්ෂක් ලබෙනවා. දුම්පාය කරන්න පුදගලෙකු කරුණ සාධතයෙකු බවට පත්වීමේ සම්පාවිතාව දුම්පානේ නොකරන්නකුට වඩා දාහතර ගුණකින් වැ බව දුන්කල් හාම අධිසාරය පිළිබඳ ජාතිකආධිකාරය සමහපති ආචාරය වෛදදි්‍ය සමාධී රාජපක්ෂි මතා පවසනවා. මේ නව කොරෝණ දහන මේ වසංගතයට එය ඇතිවීම සඳහා ඒ රෝගය වැලඳනු කෙනක්කුගේ රෝගය උත්සන්න්නවීම සඳහා ඒවගේම දැඩි සත්කාර ඒකවකවලට යොමුවීම හෝ මරණය පවා සිදුවීම සඳහා රජුවම බලපාන දෙයක් තමයි මේ දුම් වැටිය දුම් ඉරීම කියෙක්. ඔබ දුම් ඉරණ කෙනෙක් නම්. ඔබ ඔබේ නිවසේ තුළ දුම්පානය කරන කෙනෙක් නම් මේ වහාම මේ දිනවල එක නවත්තන්ට ඕනේ මිට හේතුව. ඔබට කොරෝනාා රෝගික්්බවට පත්වීමට ඇති සම්භාවිතාවය ඔබ දුන් නූරණ කෙනෙකුට වඩා දාහතර ගුණයක් වැඩි. ඒවගේම තමයි ඔබ නිවසේ හෝ ඔබේ ප්‍රියතමයන් සමඟ දුන් පානී කරන තැනක සිටිනවා නම්. ඔබ අක්‍රියදුම්පානයට යොමුුවීම මගින් ඔබට මේ කොරෝණ දහනමය වැලඳන්න තියෙන අවස්ථාවත් වැඩි වැළඳුනෝතින් සංකූලතා ඇතිවෙලා මරණය පවා ඇතිවීමට . में අවස්ථාවත් වැඩි. එන්නත ගත්තත්. එන්නත තුලින් තමන්ගේ ශරීරය ඇතිවෙන ප්‍රතිශක්ති කරණය. බොහෝ විට අඩපන කරනෝ ඔබ දුවරන කෙනෙක් නං, මත්වතුර බොන කෙනෙක් නං. න්න කෙන වැඩපිළිවලද, අංශ කේපයක් කස්සේ ක්‍රියාවට නන්වා ඇතේ නිරෝධහ නැදුර නීතිය ක්‍රියත්මක පසුබිමකයි. වයිස අවුදු හැට වැඩි පුදගලයින්ට, කොරන මර්දන එන්නත් ලබාදීම යුදහමුදාව ක්‍රියත්මකර ඇති අතර එන්නත් කන මධ්‍යස්ථානවලදී තෞදුරටත් ඒ සිද වනවා. කොළම විහරමහාදවී උද්‍යාන එන්නත් කරන මධ්‍යස්ථානයේද, අදර අත්‍රී දහයි දක්වා සයිනෆාමීනදේ දෙවන මාත්‍රාව ලබා ගත හැකේ. ම ස්්‍රේ වස අවුදු හැටට වැඩ පුද කලින්ට, යුද හමුදාව ජග මෙ කන වැඩපි වල ඇடுත, කොரோண හමර්ධන என்னත් ලබාතීම, පිියන්තුළ ප්‍රදේශයේදී ආරභ වන, ප්‍රදේශය විහරස්ථානද ආව්‍යවන පරිදි මේ ක්‍රියාත්මක වන්නේ පොලිසියද සහ ඇතිවයි. ඉදිනවරිට කොවිශල්ඇනත පළමු මාත්‍රාව ලබාගෙන සිටි පුදගලින් කන ධාතු ලක්ෂ සිතතුන්දහස් හයිසය පනසනාවයක් අට ලක්ෂ හත්තේ පන්දහස් පනස අට දෙනෙක් එහි දෙවන මාත්‍රාව ලබාගෙනතිබෙනවා සයිනෆෝම් එන්නතේ පළමු මාත්‍රාව පුදකලින් අනු පන් ලක්ෂ හැට පන්දහස්තුන් සිය දෙකක්ක් දෙවන මාත්‍රාව හදලෙස්තුන් ලක්ෂ පනසතර හට සියසු තුන්දෙකුට ලබාතීමටයිපිය වරගෙන ඇත්තේ ස්ප්ි එනතේ පලමු මත්‍රාව එක් ලක්ෂ පනස් නවදහස් අසූ අට දෙනකුටහා දෙවන මාත්‍රාව දාහත දහ පන්සය හත්තෑ තුන්දෙකට ලබාය. අතර ෆයිස එන්නතේ පළමු මාත්‍රාව ලබාද ඇති පුද්ගලින් සංඛයාව දෙලක්ෂ පනසතර දහස්තුනක්. ඒ දෙව මාත්‍රාව එක්ෂක් දහස් වසේ පනසත් දෙෙනකුට ලබා යති අතර. මොඩනා එන්නතේ පළමු මාත්‍රාව මේදක්වා පුදගල හ ලක්ෂ හත්තෑක් දහස්තුන්ේ විසේක්දෙනෙකට ලා ඇති බවයි ව සංගත රෝග විද්‍යාශය සඳහන් කළේ. එහි දෙවන මාත්‍රාව පුදගලින් එක්ෂ හැටත් දහස් අටසය හතළ සතර දෙනකුට ලබාදයට පෙනවා. වෂධ වර්ක හැටකට අදාල උපරිමසිල්ලරමිලක් නියමකිරීමට රජය පියවරගෙන තිබෙනවා.औෞෂධ වර්ග හටකට අදා උපරිමසිල්ලරමල ියමකිරමින් ව්‍යසට නිේතනයක් සෞඛ්‍යමාතක හෙළි රබක්ඇල්ල මතානිකුත් කතිබෙනවා. එම නිවේතනයට අනුවඇඩාව ිලගණන් පසුක අදහනමලදා සිට ක්‍රා්මකායි. අවෂදධියනාාම යටතේ ප්‍රබලතාාවයා අනුව උපරිමසිල්ලරමිලගණන් නියමකිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ දෙදහස් පහලව අංකපාලවදරන औෂ්‍යධ ්‍යයාම අධිකාරිය පලතයටතෙයි. මෙත පරතරවක්ෂ හිංගයක් රටතුල ඇති බවට වික්ෂනායක සිත් ප්‍රේමතත්ස මහතා කරතිබූ ප්‍රකාශ්ක් සම්බන්ධය රජච තය මහචර ාජයසුමන මහතා පිතුර ලබාදීතිමබෙනවා රටපුා මේ වන විට අත්‍යව ශෞෂද හතලහක පමණ හිංගයක් ඇති බවයි විපක්ෂනායකවරයා පසුගේ දහනම වටදා ජාතික පුවත් පත් දෙකට සඳහන් කරති බුණ. එ මෞක්ෂ්‍යධාතරී අ්‍යව ක්ෂදලෙස සැලකේ හැකේ සි දෙකක් පමණක් වෙන අතර එයින් පහලවක් රජේරහල් වල ගබඩාව ලඇති බවයි රජ්චා මාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඉතිරි හතහිද වෙනත් තර හ . වනුවට භාවිතා කරන ආදශකවෞෂ්‍යද රහල් පදතියතුළ ඇති බවද, චන්න චයිසුමට මහතා කියයා සිටයා. මෙම කිසුදුු අෞෂදයක් කොවි රෝගීට බාදි ඒවාන් ඩොම බවද හු සඳහන් කලා. ස්ක ඉරදින ්‍රස්ත ප්‍රහරයෙන් බලපෑමට ලක් වූ විදිතින්ට යුක්තිය ඉටු කරන්නේයි බලකරමින් සෑම නිවසකම අද දිනේ කලුකොඩි ඔසවන ලෙස කොළඹ අගරදුකුඩු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව දෙවයින පුරා කතෝලික සමහට අයත් දේවස්ථාන වල සහන් නිවැස් වල සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුකමනය කරමින් කලුකොඩ එසවීම නිර්තවන ආකාරය අද දැකකනීමට ලැබනා. ස්ක ඉද හරයට සන්ධ පුදගලින් ෙහිව, දැනට ගෙනැතිී නයිතික ක්‍රයාමාර්ක පිළිබඳ සැහීමට පත්නොට බව ප්‍රකාශ් කරමින් කතුලි සබභව පසගේ ජුලිමමාසේද ජනාාතපත් ත පිට හන තුලිපයක් යොමුකරතිබුණ. ඒ සහ සාර්ථක ප්‍රතිශානයක් නොබීම හේත්වෙන් රෝදධ ැලරීම වැරිය ලක්කාරයමීමට කතෝලික සභවතීරණය කලාා. එයනු අද පෙරවරු අටය හදලස්පාට කතෝලික දේවස්ථානවල මලසනුවනාදකර බොම ප්‍රහරයමගේ පිරිස්සේකිරුණා. රුටයි හතලිස් පහේසිට නොෑ හතලිස් පහදක්වා කාලේ තුළදී දේ‍යවස්ථානවල යාඥා මෙහයන්ද සිදුකඩු බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. අද පසරු හතේසිට අට දක්වා සේලු කතතුලි නිවෙස්වල ජපමමාලේ උච්චාණය කර යාඥා කනලිසද කතුලික සභව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිය. කොච්චකඩේශන්තන්තනි දෙවස්ථානයේදී අද පෙරරු අටයි හතලිස් පහඩ සේන් වනාද කර යාඥා මෙහෙයක් පැවැත්වනා. දෙවස්ථානයේ කළිකඩි ඔස්වාතිබෙන ආකාරේද දැකකනීමට ලැබනා. ම අගරදුගුරු නිලනිවසේ සහ එම ද්‍යවස්ථානයේද කළකුඩි ඔසවා විරෝතිය පලකිරුණා. කොපංජවිීදයේය කතෝලික දෙවස්ථානවල කළුකොඩි ඔසවා විරෝධය දක්වාතිබෙන ආකාරය මෙලෙස දැක ගැනීමට ලැබුණා. පස්කු ප්‍රහරෙන් මේියකය පු ග්‍රැන්සිහි කරින් හැටන් සහ නෝරෙලයේ ප්‍රදේශයේ ආගික වැඩසටහන් පවැත්වනා. නිරෝධයින ඇදුරණීතිය නිසාසය නිවස්වලම සිට මෙම ආගික මෙහැන් සිදු කිරීමටයි බැතිමතුන් කටියතුව කළේ. ක්ුණු පලත් කතෝලික සබහවද අද පෙරවනුවේ කළුකුඩි ඇසවමින් සහ, පොරු ප්‍රදශනය කරමින් ්‍යාඥාමහෙක නිර්ත වනා. ඒ දකුණු පලත් රදගුරු රේමන් විකම සිංහ පියතුමාගේ ප්‍රධනත් වේ. ගාල කල්වැල්ල ශාතමරයා ආසන දෙව මැදුර ඉදිරි පිටතිී යාාඥාම මෙහේස දුකරවුණේ. වස්තර දෙක් තවෙන තැනදීතරස් දහනම සදුවුණු පාස්කෝරදින බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සියලුම ජනතාවට තවමත් යුතුය ඉටවී නැති බවකනන නිසා. ඒ වෙනුවෙන් සාකච්ඡා සහවිවිධ කටයුතු මේ වලට කරගෙන යනවා රජ්‍යාන්ත්‍රික වසයනුත් අපව දැනුවත් කර තිබෙනවා යම්කිසි වැර පිළිවෙලක් ඥම් කිසි නතිය කටයුතු සදුවෙන බව අපි දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට ඒ වගේම නීති පද්ධතියට ශේස්ත්‍රයට කධකරණයට ලිමක්ක මේ පිළිබදව වගකීම් පැහැරහැරිය තිරිසාක් ඉන්න බව ඉතාමත් පැහැදිලිෝ පෙන යනවා සියලුම වාර්තාවන් වලින් සමික්ෂණ වලින්. තිරේ එනිසා එවැනි අයට තරාතිරම් නොබලා. ඒයගේනූත් ප්‍රශ්න කරන්න ඒ අය ගෙනුත් යම්කිසි විදිහක සාධාරණයක් අපට ලස්ට කර දෙන්න කියලා අපාපි ඉල්ලාසෙටනවා. පස්කු ප්‍රහරේ විින්දිතියන්ට සාාරණයක්කිටුකෙලෙසෙල්ලා කටුව පිට දෙවස්ථනයේ දීද කළකුට යස්සවා විරෝධය පෑමක් සිදවන. මේගේ පිරිස්සී කරබින් එම ද්‍යවස්ථානයේ දී දේව මහයන්ද පැවැත්වුණ. මේගේ පිරිස් වෙනුවෙන් ඉදි කෙන්නු විස්මාරක ඉදිරි පිට දී ඉට පඳම් දැල්බීමටද පැමිණිසිට පිරිස් කටයුතු කළා. ඒ සමගින් දිවාපුුවත් හවසන් වනවා. පස්ස ප එකයි පනස් පහෙසිට අපගේ පැෑන් පැපුවත්තිකාශය බලාපොරොතුවන්න ඔබට සුබ තවසක්.